පාග සරජකටක මසා ගන්න සූදානම් වෙමු මේ පිටුපස පළුව මේ පිටුපස පළුවෙන් මම උඩ කොටස මේ වෙන් කරගත්ත කොටස මේ ඔයාලා මම කපා ගන්න ආකාරය පෙන්වන්නේ ඊට පස්සේ මම මේ කොටස වෙන් කරන්නේ මෙන්න මේ වගේ ඔයාලට මම පයිපින් හදා ගන්න හැටි වීඩියෝ එකකින් කරලා තියෙනවා ඒ නිසා මම කරේ නැහැ මම ඉතුරු වෙච්ච කෑලි වලින් අර ත්‍රිකෝණ ආකාරකෙන හරස් පටි කපල මේ පයිපින් එකක් හරි ගස්සගෙන තියෙනවා දිගටම මම මේ මෙතන ඒ කියන්නේ මේ ඔක්කොම පටි වලින් විතරයි යාවෙන්නේ මම මේ මැද පටිය විතරක් මෙහෙම ඒ ප්‍රමාණයට කපා ගන්න ඒ ප්‍රමාණයට වැඩි ඒ කියන්නේ අඟල් භාගෙ මැහුම් වාසිත එක්කලා කපා ගන්න මැනලා ඊට පස්සේ මේ එතකොට මේ රේඛාවල් 1යි 2යි 3 මෙතන මැද එක රේඛාවයි වැටෙන්නේ මේ මේ වගේම කොටසක් ඒ කියන්නේ මේ පිටුපස පළුවේ එක පැත්තක් නේ මේ අපි දිගහැරියට පස්සේ පළුව මේ පැති දෙකක් ඒ කියන්නේ පළුවක් මේක මේ පළුවෙන් භාගයක් ඒක නිසා මේ රේඛාවල් මම මේ දැන් මෙතන මේ අඟල් හතහමාරක ප්‍රමාණයක් තියෙනවා ඒ හතහමාර ඒ වගේ දෙගුණයක් ඒ කියන්නේ අඟල් 15ක් 15ක්ම කපා ගන්නවා මෙතන තියෙන අඟල් 8යි ඒ 8 වගේ දෙගුණයක් මෙතනත් අඟල් 8යි 8 වගේ දෙගුණයක් ඒ කියන්නේ 8 16ක්ම කපනවා මැදින් වෙන් කරන්නේ නැතුව එතකොට මම මේ ආකාරයට මෙහෙම මෙහෙම තමයි වැටෙන්නේ මැදදී යාවෙන්නේ කියන්නේ මම මේ ලයින් එකට අනිත් පොට සාරි මේ කියන්නේ ජැකට් එකේ හොඳ මේ පට මේ මූටු කරන්න ඉස්සෙල්ලා මේ කියන්නේ මේ කියන්නේ මේ මැද ලක්ෂ්‍යදී තමයි මම මේ ටික ඔක්කොම යා කරගන්නේ එතකොට මේ ඔක්කොම දෙක දෙක දෙපැත්තට වීදිලා යනවා මැදින් හිටින්නේ මෙතන මේ කෑල්ල පමණයිනේ තනිපටට හිටින්නේ ඒ මැදි කරගෙන අනිත් ඒ ඔක්කොම දෙපට කියන්නේ දෙපැත්තට විසිරි යන විදියට ගහක අතු ආකාරයට තමයි මම මේ නිර්මාණය කරන්නේ අපි ඊපස්සේ පිටපස කොටස මහ ගන්න ආකාරය බලව මේ මම නිර්මාණය කරගත්ත පටි ටික මේ ආකාරයට එන්නේ එතකොට ගහක අතක් වගේ තමයි මේ පිටපස මැද සිට යා වෙන්නේ කරේ පටි වලට මම මේ කැපයිපින් එකක් යන්නේ නැහැ මේ දැන් අපේ මේ කරේ පිටුපස මං අඟල් එකමාරක් ඉගෙන එකයි කාලක් එන ආකාරයට කපාගත්ත මේ මේ ඇඟේ කියන්නේ උර හිස අත් කට ඒ ප්‍රමාණවල මේ මැදින් අස්කර ප්‍රමාණවල මං අනිත් පැත්ත ගහලා මේ ආකාරයට එන ආකාරයට තමයි මහන්නේ පයිපින් එකක් යන්නේ නැතුව මේ විදියට අපි මහගමු අපිට මෙහෙම මහන වෙලාවේ අපිට මේ පටි මෙහෙමම තියලම ඇතුළට එන ආකාරයට මෙහෙම මහන්න පුළුවන් ඒත් අපිට නිවැරදිවම ඒ විදිහ එහෙම වුණොත් අපිට ලිහන්න වෙනවා ඒක නිසා මම මේව මෙහෙම මහලි වර වෙලා මේ තැන් වලට අතේ කියන්නේ හොඳ පිටපැත්තට නොපෙනෙන ආකාරයට මේ උරීස් කොටසදී මේ අතේ මහන්නත් හරියට කියන්නේ පිටුපස මැදෙදී මැෂින් එකේ ඒ කියන්නේ ඒක ඇතුල් කොටසට මහන්නත් තමයි තීරණය කරේ මොකද එතකොට අපිට ලියල සාරි ජැකට් එකක් නීට් එකට තියෙන්න ඕන ලියල මහන්නේ නැති වෙන්න මේ අපේ පිටුපස මැද ඉන්නේ මේ මෙතෙන්දි මම මේ ටික මේ ආකාරයට ඒ කියන්නේ මෙහෙම V එකක් වෙන ආකාරයට තියලා මේ පට දෙක අතරින් මෙහෙම තියලා මම මෙතෙන්දි මේ මධ්‍ය ලක්ෂයනේ මේ කරේ මැද ලක්ෂය මම හරියටම මේ මැදට එන ආකාරයට මෙහෙමම තියලා ඊට පස්සේ ලයිනින් එකෙන් ඊට මේ ටික ඔක්කොම එක තැනක තියෙන්න ඕනේ මේ ආකාරයට මෙහෙම අහුවෙලා මේ විදියට මේ ආකාරයට ඊට පස්සේ මෙහෙම මහගෙන යනවා ඕනනම් ඔයාලට ඒක අපහසු නම් මේ විදියට හදාගෙන හොඳ පිටපැතට නොපෙනෙන ආකාරයට මෙයත් එළියෙන්ම ඒ කියන්නේ ඇතුල් පැත්ත කන පිටපැත්තට මේ අල්ලන්න පුළුවන් මේ විදියට හදාගත්තට පස්සේ අර කියන්නේ එක තැනකින්වත් හයියට ඇල්ලෙන්න ඕන නිසා තමයි මම මේ විදියට මැද කොටසින් අල්ලලා වෙලා අනිත් පැටි අතේ මහන්න තීරණය කරේ අපහසු නම් මේ විදියට හදාගෙන ඉවර වෙලා මම අල්ලන්න කියලා දෙන ආකාරයට එහෙම අල්ල ගන්නත් පුළුවන්.
ඊට පස්සේ අපි මේ කියන්නේ මේ කොට්ටු මේ ත්‍රිකෝණාකාරයේ මැහුම් ගහපු තැන් තියෙනවා කියන්නේ මේ සෘජු කෝණ ආශ්‍රාකාරයේ මේ වගේ මැහුම් ගහපු තැන් තියෙනවා ඒ තැන් වලදී අපි මැස්ම නොකපෙනනස්සේ මේ ආකාරයට ඒ තැන් කට් කරගන්නවා මැදත් එහෙමයි මැද ලයිනින් එක වෙනමත් පොට වෙනමත් කනපිට පැත්තට මේ ආකාරයෙන් මේ අල්ලගත්ත මේ පටි ටික ඊට පස්සේ අපි දැන් අතේ කියන්නේ කොළයේ කල්ලලා උක්මති වරුණාට පස්සේ අපි මේ ආකාරයට තමයි මේවා මේ අතේ මේ අපි සටහන් කරගත් ස්ථාන මත මේවා මේ අල්ල අතේ චුට්ටක් මේ ලිහෙන්නේ නැති ආකාරයට මැස්ම ගහනවා මේ මැද මේ එකමනි මේ ආකාරයට තමයි මම කිව්වේ ගහ කතු බෙදී යන ආකාරයට මේ නිර්මාණය කරේ ඔයාලටත් ඒක කරගන්න පුළුවන් අපි මේ දෙකටක මහල් ඉවර වෙලා අපි බලමු ලස්සන මේ තමයි පිටුපස පළුව ඊට පස්සේ අපි වාටි මහ ගන්න ඕන වාටි මහගෙන ඉවර වෙලා තමයි අපි ඉදිරිපස පළුවත් නිර්මාණය කරගන්න ඕන වාටිය නමල මේ ආකාරයෙන් මහ ගන්නවා. ඔයාල දැන් දන්නවා ඒව කරන්න. ඊට පස්සේ අපි වාටිය මහල ඉදිරිපස පළුව නිර්මාණය කරගමු. මේ අපේ කපාගත් අත් දෙක ඔයාලට මතක ඇති මේ මැදින් මම මේ කපාගත් එක මම අත් දෙක පටියක් මේ පටිය වෙනම වෙන ආකාරයටම කපල ඉවත් කරගත්තා. ඕන් ඒක එහෙමම තිබ්බත් කමක් නැහැ අපිට ඒක මේ කණපිට පැත්තට මෙතෙන්ට මේ ඒ පටියන ආකාරයට එහෙම ගන්න පුළුවන් මම මේක පටියක් වෙන ආකාරයට මහ ගන්න මම මේක කපා ඉවත් කරගත්තා ඊට පස්සේ මම මේ සටහන් ඒ කියන්නේ මම මේ පටියේ මැද යොදා මේ මැද සටහන් කරගත්ත මේ කපපු ඒ කට් එකේ මේ කොටස අහු වෙන තැනත් මම සටහන් යොදාගත්ත දෙපැත්තෙම ඊට පස්සේ මම මේ මේ සටහන් ඒ කියන්නේ අපි පටි තුනක් අල්ලනවනේ මැදත් මේ තැනත් මම සටහන් යොදාගත්තා ඒ ටික විතරක් අහුණාම ඇති මොකද මේ මේ මෙතනුත් අපිට පුංචි වෙනවා ඇතුළට යනකොට ඒක නිසා මේ මෙතෙන්දී අපි මේ කියන්නේ හොඳ පිට වල දෙක ඇතුළට එන ආකාරයට පටි තියලා අල්ලනෝ අපි මුන්පසෝ අපි ඉදිරිපසත් ඒ ආකාරයෙන්ම තමයි අපි ඔයාලට පිටුපස පෙන්නපු ආකාරයටම තමයි ඉදිරිපසත් අපි මේ සටහන් යොදා මේ ඒ කියන්නේ අපි පටි අල්ලගන්නේ මේ ආකාරයට අපි මෙතන ඉඳලා ඒ කියන්නේ අපි සටහන් යොදාගෙන තියෙනවා මේ පටි එන තැන් එතකොට අපිට මේ තැන ඉඳලා මේ ආකාරයට මේ ආකාරයට මෙහෙම තමයි අපි පටි මේ යොදාගන්නේ අපි ගණන් ලියාගත් එක තියෙනවා අපි ඒකෙන් බලලා ඒ කියන්නේ මේ මෙතන තමයි අපි කපාගත්ත කොටස මේ තියෙන්නේ මේ ඉන්නේ අපි මෙන්න මේ ගණන් අපි ලියාගත්ත මෙතන මේ පටි අඟල් 6 මාරයි මෙතන පටි අඟල් 6 මාරයි මේක 5 මාරයි මෙතන මේ ඒ කියන්නේ කර අවසන් වෙන තැන පටිය අඟල් 3 මාරයි එතකොට ඒවට මැහුම් වාසි තියලා ඒ කියන්නේ 3 මාරයක 4 මාරයකට අඟල් භාගෙ දෙපැත්තට යන ආකාරයට 5 මාරයක 6 මාරට 6 මාරයක 7 මාරට 6 මාරයක 7 මාරට ඒ වගේ අපි පටි කපාගෙන එතකොට මෙතනම ඉඳලා තමයි අපි ඔක්කොම සෙට් කරන්නේ මේ ආකාරයට ඔයාලට මම පිටුපස්සෙදිත් පෙන්නුවා මේ ආකාරයට මේ විදියට එන්න තමයි අපි අල්ලන්නේ මේ ආකාරයට එන විදියට
අපි මහල බලමු මහන ආකාරය අපි කපා ගත්ත අත් දෙක අත මේ අත් දෙක ඊට පස්සේ මේ අපි මැද මේ හදාගත්ත පටි තුන දැන් මේ මම මේ හොඳ පිටවල් දෙක ඇතුළට එන්න කන පිටවල් දෙක එළියට එන්න තියාගෙන තියෙන මේ මැද ලක්ෂය මේ අතේ අර කොටස් මේ කොටස යාවෙන කොටස මේ ඊට පස්සේ මම මේකට ඇතුල් පැත්තෙන් හරියට මැද මේ අපි මැද සටහන් කරගත්ත තැන හරියට මේ එහෙම තියලිවර වෙලා මේකෙත් හරි මැද එතනින් තියලා ඊට පස්සේ මම මහගෙන යන්නේ මේ මේකෙනි දිගටම නෙවෙයි මෙතන මේ කට් එකේ ඉඳලා තමයි මහගෙන යන්නේ මොකද මේ ටිකේදී අපිට මේ කොට සල් අහු වෙන්න ඕනේ ඒක නිසා මම මේ කට් කරපු තැන ඉඳලා මේ ආකාරයට මහනවා ඉන්පස්සේ අපි මේ කොටස අපි කට් කරගත්ත මේ පටි අහු වෙන තැන් මං ඒක මේ ආකාරයට මේ ඇතුල් පැත්තෙන් මෙහෙම මැස්ම ගහනවා හැබැයි මම මේ කට් කරගත්ත තැන් ඉඩ තියලා තමයි මේ මහන්නේ එතකොට අපිට මේ අනිත් පැත්තේ ගහලිවර වෙලා මේ පටි ටික ඒක ඇතුළට දාගන්න පුළුවන් මං ඔයාලට පිටුපසේදී පෙන්නුවා يعني අපිට අතේ අල්ල ගන්න පුළුවන් කියලා ඔයාලට අපහසු නම් මේ ඒත් මේ විදිහටත් අපි ඉගෙන ගන්න ඕන නිවැරදිවම يعني අතුරු වෙන එකක් දෙකක් මැහුවට පස්සේ අපි නිවැරදිවම මැහුම් ක්‍රමත් ඉගෙන ගන්න ඕන ඒක නිසා මම ඔයාලට මේ ක්‍රමෙත් උගන්වන්නේ මේ ක්‍රමේ තමයි නිවැරදිම ක්‍රමය මේ ආකාරයෙන් මම අඟල් භාගෙ මැහුම් වාසි මත මෙහෙම මහනවා බන් මේ ආකාරයට තියෙන්නේ මම දැන් මේ ටික හොඳට ආකාරයට නමලා මේ කොටසත් අපි හොඳට මේ මැස්ම කියන්නේ මැස්මෙන් ලස්සනට නැමෙන ආකාරයට මෙහෙම අතින් හදා ගන්න ඕන මේ විදියට පස්සේ අපිට මේ කොටස එන්නේ මේ ආකාරයට මේ 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 අපි මැහුම් ගහගත්තේ මේ ඇතුල් පැත්තේ දැන් අපි අර සටහන් මේ මත අපි කට් කරගත්ත තැන් මත අපි හිඩසක් තිබ්බනේ ඒ හිඩසට අපි මේ හරියටම මේ මේ කෑල්ල අපි ඔයාලට දැක්ක නේද මෙෂර්මන්ට් වලට මම කපා ගත්තා මැදින් තුනමාරක් එන්න මේ ආකාරයට මැහුම් වාසි දැන් මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ මේකට දෙකමාරක් එන්න මේ පැත්තට දෙකමාරක් එන්න ඒ ආකාරයට අපි කපාගෙන තියෙන්නේ දැන් මම මේ දැන් මේ පළවෙනි සටහන පළවෙනි මේ හිඩස මත හිඩස ඇතුළට මේක දානවා මේ ආකාරයට හොඳට හරියට මේ පයිපින් එක හරි ගස්සලා ඇඹරෙන්නේ නැති වෙන්න මෙහෙම කළිවල මේක දානවා මේ බලන්න ඒක දාලා අපි අඟල් භාගයේ මැහුම් වාසි එළියට ගන්නවා මේ ආකාරයට ඊට පස්සේ අපි මැදිනුත් අපි හිඩසක් තිබ්බනේ ඒකට මේ පටිය දා ගන්නවා ඊළඟකට මේ හිඩසට මේ පටිය දාගෙන ඒ ඔක්කොම අපි ඇඹරෙන්නේ නැති විදියට ඊට පස්සේ ආපහු අපි ඒ මහගෙන යනවා මේ විදියටම අර හිඩස් ටික මහගෙන යනවා බලන්න ඇතුල් පැත්තේ හොඳට අහු වෙලා තියෙනව නේද කියලා බලලා වලේ මහනකොට හොඳටම ප්‍රවේශමින් මහන්න ඕනේ මොකද අපේ මේ උඩ කොටසේ හොඳ පිට මේ යට කොටසෙත් අපිට හොඳ පිට එන්න ඕන ඒව නිවැරදිවම තියලා වලට ඒ අපහසු නම් ඇල්පෙලෙන්ති ගහගෙන ඒ වගේ හරි ගස්සගෙන එහෙම කරන්න මොකද හැමතිස්සෙම ඇඳුමක් මේ يعني ලියලිය මහමහ එහෙම කරන්න බෑ එතකොට ලස්සන වෙන්නේ නැහැ ඊට පස්සේ මම මේ මැහුම් ශක්තිමත් වෙන්න අපෝ නැවත මේ පයිප් මේ يعني පොප්ලින් එක මත මේ ඔක්කොම මැහුම් අහු වෙන ආකාරයට මැස්මක් ගහගෙන යනවා මේ හොඳ පිටට නැති වෙන්න ඉන්පසු මම මේ කොටසට අපි මේ මහාගත්ත මේ කොටස ඇතු දාලා මෙහුම අවසන් කර ගන්න ඕන මේ ආකාරයට
මේ අපි කට් කරගත්ත තැනට අනිත් පැසට තියෙනවා මේ අතේ උඩ කොටස ඊට පස්සේ ඒ කියන්නේ පයිපින් එක මත තියලා ඊට පස්සේ අතේ උඩ කොටස තියලා අපෝ නැවත මේ රෙද්දෙන් වහලා අපි මැස්ම ගහගෙන යනවා මේ ආකාරයට මම ඒත් ඒ පැස්සෙත් මේ පයිපින් මේ කියන්නේ ලයිනින් එක මත ම තව මැස්මක් ගහනවා ඊට පස්සේ අපි මේ අත මේ අපිට ආවේ දැන් මේ අපි නිර්මාණය කරගත් අත ඊට පස්සේ මම මේ මැස්ම ලයිනින් එකත් නමලා මේ ආකාරයට අඟල් තුන් කාලක විතර වගේ පටියක් වෙන්න මේ තරමට විතර පටියක් වෙන්න මේ ධාරේ ඔක්කොම ඒ කියන්නේ ලයිනින් එක පේන්නෙත් නැති ආකාරයට මේ තරමට වෙන්න මම සික්සැක් කරගෙන යනවා අයින දිගට ආකාරයට මේ අපේ අත ඊට පස්සේ අපි අත දෙපසත් මහලා සම්පූර්ණ කරලා අපි අනිත් අතත් නිර්මාණය කරගමු මේ අපි නිර්මාණය කරගත්ත අත ඊට පස්සේ අපි ඉදිරිපස පළුව නිර්මාණය කරගමු ඉදිරිපසත් අපි මේ පටි ටික මේ ආකාරයෙන් හදාගත්තා ඊට පස්සේ අර يعني මම මේ සටහන් යොදලා තියෙන ඔයාලට පේනවනේ ඒ සටහනම අර විදියටම දාත නිර්මාණය කරගත්ත විදියටම හොඳ පිට වල දෙක ඇතුළු පැත්තට එන්න කණ පිට වල එන ආකාරය එළියට එන ආකාරයට අපි මේ ඇතුළට වෙන්න මහනවා මේ විදියට එතකොට මම මෙතෙන්දි තමයි මේ ඒ කියන්නේ අංග අපි අංගල් එක හමාරක් මේ හක්පටි සඳහා යවනවනේ එතෙන්ට මේ අර කරට එන්නේ අඟල් 3 හමාරක පටිය ඒක නිවැරදිවම කර පැත්තට එන ආකාරයට මෙහෙම තියලා මේ කොටසෙදි ඒ කියන්නේ මෙන්න මෙතන මේ අපි අඟල් එකමාර ගියාට පස්සේ තැනට තමයි මේක තියාගන්නේ. එතකොට අපේ මේ කොටපටි එන්නේ ඉස්සරහට අපේ මේ කර පටන් ගන්න එතනින් එතෙන්ට අපිට ආවේ අඟල් 3මාරක පටිය. ඒ ආකාරයට තමයි මම මේ කියන්නේ මෙන්න මේ විදියට තමයි මම මේ පටිය හදා මේක සෙට් කරගෙන තියෙන්නේ මේ එතකොට මේ අඟල් භාගයක් අපිට මෙහාට ගිහිල්ලා තියෙන්නේ මේ භාගේ මේ ආකාරයට තමයි මේ පටි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒක ඔයාලට තේරෙනවා ඇති. මම මේ හැම එකටම සටහන් දාගෙන තියෙන්නේ. ඒ මත තමයි මම මේ නිර්මාණය කරගත්තේ. මේ අපේ ඉදිරි කර මේ තියෙන්නේ. එතකොට මේ මෙතෙන්ට තමයි මේ පටි මේ ඇඟේ පටි එන්නේ මේ ඉන්නේ. මේ නිර්මාණය වෙන්නේ මෙතන ඉඳලා මේ ආකාරයට ඉතින් ඒක නිසා මේ හැම කැලලක්ම ප්‍රවේශමින් තියාගෙන තමයි අපි ඇඳුම මාල අවසන් කරන්න ඕන. අපිට මේ කොළ එක එන්නේ මෙතන ඉඳලා මේ ඉදිරිපසට අපිට හතරක් ඇවිල්ලා තියෙනවා. අපි හතර මාරකට විතර වගේ ගන්න මොකද ඇදිලා එන්න ඕන නිසා ඒ වගේ දෙගුණයක්. ඒතර පිටිපස ආවේ අපිට මේ 2 4 3ක් විතර වගේ. ඒ කියන්නේ අඟල් 14ක විතර කොළ එකක් තමයි එන්නේ. මේ ආකාරයට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. දැන් මම මේ කියන්නේ මේ පැත්තේ කියන්නේ හොඳ පිටවල් දෙක ඇතුළු පැත්තට එන ආකාරයට මේ වගේ තියලා මේක මේ කර පැත්තට එන පටිය මෙහෙම ඉදිරියට එන ආකාරයට තියලිවර වෙලා අඟල් භාගයේ මැස්ම මත මම මහගෙන යනවා මම මෙතන ඉඳලා මහනකොට මේ ස්ථානෙත් මේ ස්ථානෙත් මේ ස්ථානෙත් මහම් වදින්නේ නැති වෙන්න ඒ ටික අත්තරලා තමයි මහන්නේ පස්සේ මම
මැස්ම කැපෙන්නේ නැති ආකාරයට මෙහෙම කට් කරගන්නවා මේ මුළු දෙක රෙද්ද හොඳට නමා ගන්නවා මොකද මේ මැස්ම දිගෑරලා කියන්නේ තදට එන ආකාරයට මේ විදියට එතකොට පට දෙක එකට තියෙනවා මේ ආකාරයට ඊට පස්සේ මම මේ අපි මේ මහන්නේ නැතුව තියාගත් ස්ථානවල මේ ඇඹරෙන්නේ නැති වෙන්න මේ විදියට මේ පටවල් ඇතුළට දානවා අපි හරි මෙෂර්මන්ට් එකට මේ මෙෂර්මන්ට් වලට අපි කපාගෙන තියෙන්නේ ඒ කියන්නේ මෙතන මේ කරගාව එක අඟල් 5 මාරට 6 මාරට 6 මාරට ඒවා අඟල් භාගේ භාගේ මැහුම් වාසි මත ඒ කියන්නේ 5 මාරක 6 මාරට ඒ වගේ තමයි මේ කපාන තියෙන්නේ ඒක නිසා අඟල් භාගයක් මම වාසි වලට අහු වෙන ආකාරයට තමයි මම මේව දාගන්නේ මේ ආකාරයට මේ ආකාරයට මේක අපේ මේක අපේ මේ මේ කොටස් වලට අහු වෙන්නේ නැහැ මේකෙදි තමයි අපි කොළ එක පටන් ගන්නෙ ඊට පස්සේ මම ආපහු නැවතත් මේ ටික අහු වෙන ආකාරයට මේ ටික මහනවා මේ ආකාරයට එන විදියට ඊට පස්සේ අපි නැවතත් අර පයිපින් එක මත මැහුම් ගහ ගන්නවා මේ මෙහෙම දිග ඇරලා එතකොට අර ඔක්කොම පටිත් ඔක්කොම මැහුම් ශක්තිමත්ව තියෙනවා ඉන්පසු ඔයාලට මම සාරි බ්ලවුස් ගොඩක් කියලා දීලා තියෙනවා කට් එකේ කොටස් දෙක අල්ලලා අපි මේ කොටස උරහිසට අල්ලලා මේ අවසන් කළ බලමු මේ ඊට පස්සේ අත් දෙක අල්ලන ආකාරය මේ කොටසට ඊට පස්සේ කට් එකේ කොටස් දෙකක් තියෙනවා ඒ කොටස් දෙක අල්ලලා ඉදිරිපල්ලුව නිර්මාණය කරගමු මේ අල්ලගත්ත අත මේ නිර්මාණය කරගත්ත පටි අල්ලලා මේ විදියට දැන් අපි උරහිසට හරියටම මේ මැද පටි ඇවිල්ලා තියෙනවා මේ උරහිස මේ අත තමයි දැන් අල්ලල සම්පූර්ණ කරගන්න තියෙන්නේ අපි ඊට පස්සේ කොළ එක නිර්මාණය කරගන්න ඕන මේ අඟල් 14ට කපාගත්ත කොළ එක මම අඟල් ඉදිරි කර අපිට මේ 4ක් තමයි ඉදිරි කරේ ප්‍රමාණය ආවේ මේ 4 ප්‍රමාණයට මම කට් එකක් දාගත්තා දෙපසින්ම මේ ආකාරයට ඊට පස්සේ පිටුපස මැද මම කට් එකක් දාගත්තා අපිට 2 4න් 3ක් වගේනේ කර ආවේ මේ පිටුපස මැදට ඒක නිසා මේ 5 මාරකට 5 මාරට චූටිතක් වැඩි වෙන්න වගේ කර තියෙනවා පිටිපස්සේ ඒ ප්‍රමාණයට මම මේ වෙන් කරලා දාගෙන තියෙනවා ඊට පස්සේ දැන් අපි කොළ එක මහන්නේ හොඳ රෙද්දෙන් කපාගත්ත කොළ එකේ අනිත් පට මම ඒ පටේ අඟල් භාගයක් විතර මේ මේ වගේ නමල මැස්මක් ගහ ගන්නවා ඒ විදිහට මැස්මක් මහලා ඊට පස්සේ මම ඒ රෙද්දේ හොඳ පිටත් මේ ආකාරයට තියලා ඒ කියන්නේ එතකොට මම දැන් තියලා මහනකොට මේ අනිත් පස කොටසේ මේ අඟල් භාගයක් විතර එළියට මේ ආකාරයට තියෙන්නේ ඒ ආකාරයට තියෙන තමයි මහ ගන්න ඕනේ මොකද අපි ජැකට් එකේ මැස්ම ගහන්නේ මේක මත ඒක නිසා මම මේක වටේට කොළ එක වටේට මහගෙන යනවා
ඒ ආකාරයට ඊට පස්සේ මම මේ මැදින් මොකද පොඩි කවාකාර හැඩයක් තියෙන නිසා නැමු නම අනිත් පැත්තට ගහනකොට ඒක හරියන්නේ නැහැ රැලි වැටෙනවා ඒක නිසා මම මෙහෙම කට් කරගත්තා මැස්ම කැපෙන්නේ නැති වෙන්න මේ ආකාරයට තියලා ඊට පස්සේ දැන් අපි ජැකට් එකේදී අපි ඒ හොඳටම ඔයාලා ඒව මේ බලන්න ඕන දැන් මේ පැත්තට තමයි ජැකට් එකේ මේ හොඳ පිට මේ හොඳ මේ පැත්තට තමයි මේ හොඳ පිට එන්න ඕන ඒක නිසා අපිට මහන්න වෙන්නේ මේ පැත්තට ඒ කියන්නේ මේ 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 පස තමයි අපි මහන්නේ පසු අපි කොළය කල්ල ගමු මේ පැත්තට තමයි අපි කොළය එක ඇල්ලෙන්නේ නමල මහන්න නැමිල එනකොට මේ හොඳ පිට මේ කියන්නේ මේ අපේ හැට රෙද්ද මේ පැත්තේ එන්න ඕන ඒක නිසා මේ මේව තමයි ඇතුළට යන මැහුම් මේ ඉදිරිපස පටිය මේ මේ පස තියෙන පටිය මේ අල්ලන්නේ මේ කොළයකේ කොනට මල්ලන්නේ ඒක ඇතුල් පැත්තේ නැමිල යන ආකාරයට මේ විදියට ඊපස්සේ අපි සටහන් යොදාගත්තේ මේ මත තමයි මෙතන මේ උරහිස එතකොට අපේ මේ විදියට එන්නේ එතකොට මේ හැටේ උරහිස තියෙන්නේ මෙතන මේ මැද මේ මේ කෑලි දෙකේ මැද තමයි උරහිස තියෙන්නේ ඒ තැන තමයි අපි මේ කට් මෙතන මේ කට් කරගත්ත තැනට තියෙන්නේ මේ ආකාරයට තියා මෙහෙම තියලා ඊට පස්සේ ඉදිරි කරේ මේ කොටස මහ ගන්න ඕන මේ විදියට ඊට පස්සේ මේ කොළයකේ මැද මේ අපි සටහන් යොදාගත්ත මැද එතකොට අපේ මේ මැද මේ පිටුපස මැද පටිය පිටුපස මැද හරියටම අපිට මෙතෙන්ට එන්න ඕන. එන්නේ නැත්නම් අපි චූටි තක් ඇදලා වගේ තියා ගන්න ඕන මේ ආකාරයට මෙහෙම. අපෝ නැවත අපේ අනිත් පස උරහිසේ මැද මේ මේ උරහිසේ මූට්ටුව මෙතන මේ කට් එකට එන්න ඕන. මේ ආකාරයට නිවැරදිව ඇවිල්ලා තියෙනවා. දැන් අපි හොඳට ඇදලා තියලා කොළයකින් නෙමෙයි අපි හැමතිස්සෙම ඇදලා තියාගන්නේ. අනිත් පස්සේ කියන්නේ හැට්ටේ කොටසින් මෙහෙම ඇදලා තියාගෙන ඊට පස්සේ ඉදිරිපස පටිය ඒ කියන්නේ ආපහු නැවත මේ කොළයකේ අගට ඉන් පස්සේ අපි මේ මැහුම් ඔක්කොම ඇතුළට හොඳට නමලා මේ පස්සේ අපි අඟල් භාගයන් නමල මැස්ම ගහගෙන තියෙන්නේ මේ ආකාරයෙන් අපි ලස්සනට එතන මැස්ම ගහනවා අපිට ඕන නම් ඒක ලස්සන වෙන සිග්සැග් වදින විදියට මැස්ම ගහ ගන්නත් පුළුවන් නැත්නම් අයිනෙම්ම ලස්සනට යන්නත් පුළුවන් මම සිග්සැග් වදින විදියට ඒ ගහන ඒ මැස්ම නිමා කරගන්නේ අපි මසානිම කරගත්ත සාරි ජැකට් එක අපි තාම හක් අල්ලලා නැහැ හක් අල්ලලා පිටෝන් කරලා මේ බලමු බොහොම පහසුවෙන් මේ සාරි ජැකට් එක මහ ගන්න ආකාරය කියන්නේ ඔයාලට මේ බැලුවම නිකන් එක පහසු වුණාට බොහොම පහසුවෙන් මහ ගන්න ආකාරය මම ඔයාලට කියලා දුන්නේ මගේ වීඩියෝ වලින් ඔයාලට මේ මොස්තර පහසුවෙන්මම කරගන්න කියනවා අපි හිතන්න පුරුදු වෙන්න ආකාරයට මම කියලා දෙන්නේ ඒක නිසා මේ ආකාරයට මහල ලස්සනට ඇඳලා බලන්න